අලංකාරව හැඩවුණු මනාලියක් ගැන කතා කරන්න අද අපේ යුවතිපති වැඩසටහනට එකතු වෙන්නේ සැලොන් මයි ප්‍රයිඩ් ආයතනයේ හෂා දිසානායක හා ඇගේ නිරූපිකාව වන තනූජි මනීෂික. අද ඔබ මොඩර්න් කැන්ඩියන් මනාලියක් තමයි හැඩගන්වලා තියෙන්නේ. ඇයි ඔබ මේ වගේ හැඩගැන්වීමකට යොමු වුණේ? තනූජි කියන්නේ පැහැපත් ඉතාමත් හුරු බුහුටි යුවතියක්. මම හිතුවා ඇයට පොඩි වෙනසක් කරන්න ඕනි කියලා. එනිසා මම තීරණය කරා පාරම්පරික උඩරට සාම්ප්‍රදායික මනාලියන් හැඩගැන්වීමේ කලාවත් එකතු කරගෙන ඊට අලුත් මුහුණුවරක් ලබා දෙන්න. අපි කොණ්ඩ විලාසිතාවෙම පටන් ගමු. මොන වගේ විලාසිතාවක්ද ඇයට භාවිතා කළේ? මම මෙතනදී කොණ්ඩෙට බැක්කම් කිරීමක් සිදු කළා නැහැ. මට ඕනි වුණේ අපේ ඉස්සර කාලේ උඩරට සාම්ප්‍රදායික මනාලියක් හැඩගැන්වීමේදී කොණ්ඩය ඉස්සරහ කොටස මැද රොද දාලා යොදා ගන්න ආකාරයටම තනුජිට කොණ්ඩේ සකස් කරගන්න තමයි මට ඕනි වුණේ. ඒ වගේම තනුජිගේ කොණ්ඩේ පිටිපස කොටස මම වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක්ට කොණ්ඩ විලාසිතාව යොදන ආකාරයට තමයි යොදාගෙන තියෙන්නේ. තනුජිගේ සුන්දරත්වය වැඩි කරන්න ඔබ යොදාගත්තේ මොන වගේ මේකප් එකක්ද? ඇත්තටම තනුජි කියන්නේ ටෑන් කලයකට හුරු ස්කින් ටෝන් එකක් තියෙන යුවතියක්. අද ලංකාවේ අපේ ගොඩාක්ම යුවතියන්ගේ හමේ වර්ණය වෙන්නේ තලෙලු. එතකොට මම ඒ කලයකට කිසිම ඩැමේජ් එකක් නොවන ආකාරයට ෂිම මේකප් එකක් තමයි යුස් කරලා තියෙන්නේ. මොඩර්න් කැන්ඩියන් මනාලියක් විදියට හැඩගැන්වීමේදී ඊට ආවේණික වූ ආභරණ කට්ටලයක් තියෙනවනේ. ඒ ආභරණ ඔබ මේ හැඩගැන්වීමේදී යොදාගත්තේ මොන විදියටද? මම තනුජිව හැඩගන්වලා තියෙන්නේ දෙවෙනි ගමනකට යන මනාලියක් විදිහට. එතකොට එතනදි මට ඕනි වුණා යාව ගොඩාක්ම සරල විදිහට අඳන්න. අද කාලේදී සමහර පවුල්වලින් කැමති දෙවෙනි ගමනට යනකොටත් කැන්ඩියන්ම අඳිනවට. තමන්ගේ දියණිය කැන්ඩියන් මනමාලියක් විදියට යනවට තමයි කැමති. ඒත් යුවතියන් කැමති නැහැ ගොඩාක් ජුවලරි දාගෙන හෙවි මේකප් දාගෙන ඉන්න. ඒ නිසා මම තීරණය කරා කැන්ඩියන් ජුවලරි සෙට් එකෙන් කොටසක් විතරක් තනුජිට යොදා ගන්න. ඇයට සාරිය තෝරාගන්නේදී අවධානය යොමු කළේ මොනවද? තනුජිගේ සාරිය මම රතු සහ ගෝල්ඩ් කියන වර්ණ දෙක යොදාගෙන තමයි නිර්මාණය කරේ. ගෝල්ඩ් බ්‍රොකේඩ් කියන ෆැබ්‍රික් එක තමයි මම යූස් කරලා තියෙන්නේ. මෙතනදී ඒ ෆැබ්‍රික් එක යූස් කරන්න හේතුව තමයි පාරම්පරික ගතිය ඉස්මතු වෙන්නත්. ඒ වගේම මම සාරි ජැකට් එක මොඩර්න් විදිහට තමයි සකස් කරගෙන තියෙන්නේ. මගේ තීම් එක වෙන්නේ පාරම්පරික කලාවත් අලුත් කලාවත් දෙකම එකතු කරලා නිර්මාණයක් කරන්න. මල් කළඹ ගැන කතා කළොත් මනාලියගේ සාරි විලාසිතාව හා වර්ණය ඇගේ උස මහතට ගැලපෙන විදිහට තමයි නිර්මාණය වෙන්නේ. ඔබ තනූජිට නිර්මාණය කරපු මල් කළඹ තවත් වෙනසක් කළ තියෙනව නේද? ඔව්, මල් කළඹ මම සාමාන්‍ය හැඩයට වඩා වෙනස් විදිහට ටිකක් දිගටි හැඩයට තමයි අරන් තියෙන්නේ. ඒ වගේම ලිලි මල් තමයි යොදාගෙන තියෙන්නේ. මනාලියක් ලෙස හැඩගැන්වීමට බලාපොරොත්තු වන යුවතියකට කොපමණ කාලයක සිට ඒ සඳහා සූදානම් විය යුතුද? ඒ වගේම සාරිය තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු දේවල් මොනවද? මම හිතනවා ලොකු කාලෙක ඉඳලා මනාලියක් හැඩගැන්වීමේදී ඒකට සූදානම් විය යුතු නැහැ. හැබැයි තමන්ගේ සම ගැන මනාලියක් අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් මාස 3ක ඉඳලා වගේ සූදානම් වුණොත් හොඳටම ප්‍රමාණවත්. වර්තමානයේ වන විට මනාලියන් හැඩගැන්වීමේදී මොන වගේ විලාසිතාවන් වලටද වැඩිපුර ඉලුමක් තියෙන්නේ? ගොඩාක්ම සරලව තමයි වර්තමානයේ යුවතියන් මනාලියක් විදිහට හැඩගැන්වීමට කැමති. හෙවි මේකප් වලට යන්නේ නැහැ. ඒ වගේම ගොඩක්ම යුවතියන් සුදු පැහැයට ආස කරනවා. ඒ වගේම මම කැමති ගොඩාක්ම එන මගේ ළඟට එන මනමාලිය එයාගේ හමේ වර්ණයත් එක්ක ගලපගෙන එයාගේ ඇඳුම් පැළඳුම් එයාගේ විලාසිතාවන් එයාගේ මූණට ගැලපෙන විදිහට යොදා ගන්න ඕන තමයි මම කැමති. මනාලියක් ලෙස ඔබේ අතින් හැඩගැන්වීමට යුවතියක් බලාපොරොත්තු වෙනවා නම් ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරයත් අපි කියමු.
ප්‍රධාන වශයෙන්ම Facebook එක හරහා තමයි මාව සම්බන්ධ කරගන්න පුළුවන් beautician Hasha Disanayake කියලා මගේ page එක තියෙනවා. ඒ වගේම මගේ Facebook account එක Hasha Disanayake. ඒ වගේම මගේ දුරකථන අංකය තමයි 076-42-82-651. ඒ දුරකථන අංකයට කතා කරලා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ ආයතනයේ නම තමයි Salon My Bride by Hasha Disanayake. මගේ ශාඛාවන් තියෙනවා බදුල්ල තමයි ප්‍රධාන ශාඛාව ඒ වගේම වේයන්ගොඩ යුවතිපති වැඩසටහනට සහභාගී වීම සම්බන්ධව Salon My Pride ආයතනයේ හෂා දිසානායක හා ඇගේ නිරූපිකාව වන තනෝජ මනීෂිකාට බොහොම ස්තුතියි ඒ වගේම ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් ලහිරු දිසානායක මහතාටත් Channel C ආයතනයටත් මම මේ වෙලාවේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා